மேஜிக்கல் ஸ்டேட்மெண்ட். சிட்டுவேஷனுக்கு மொன தரங் அமாரூனத் ஒயா இதிரியட்டுமையான் அப்பே ஜீவித்தே அப்பிட்ட விவிதாக்கார பிரஷ்னேனோ அப்பே ஜீவித்தே அப்பிட்ட விவித துக் கரதரவலட்ட முன்னதேன்ன சித்த வேணும். அப்பே ஜீவித்தே கொடாக் அமாரு தேங் அப்பிட்ட நெகட்டிவ் பெரிம தேங் எனோ ஹெபை ஒயாட்ட ஏ அமாரும தனதி தமாய் ஒயா ஜீவிதே அல்லகண்டோ எம நெத்தங் ஒயா வெட்டென்ன சதா காலிகவ ஒயா வெட்டென்ன ஆய் கவ தாவத் நெகட்டிவ் பெரிவ ஏனிசா தமாய் அப்பி சிட்டுவேஷனுக்கு அமாரு வெனகோட்ட ஹரிம அமாருவேன் அல்லகண்டோனி ஹரிம அமாருவேன் தராகண்டோனி ஏ தராகனிம தமாய் ஒயாவ சார்த்தக கெனக் பவட்ட பத்கரானி அப்பி அமாரும தனதி தமாய் இவசீம அத்தாரின் ஹெபை அப்பி அஹல தீனவா அல்ல கண்டோனி கொத்தனதிது தரா கண்டோனி கொத்தனதிது இவசன்னோனி கொத்தனதிது இவசன்னோனி அமாரும தனதி நெத்தங் இவ் அப்பி அற இவசுப்பு ஒக்கொம டிக்க வெடக் நெத்தி வேணவா அமாரும தனதி அத்தேரலா தெம்மத் ஏனிசா மேக ஹரி அமாரு ஹெபை அமாருவின் கரண தேவால் கொடாக்ம சார்த்தக்காய் மேமை தன்னுக்கோ ஒயாக ஜீவித்தேட்டு கரதர எனவா ஹெபை ஏ கரதர ஹெமதாம தீனது நே மே ஜீவிதே கரதரக்கியான்னு ஆட்ட எக்க சாப்டர் எக்க விதராய் பொத்தக்க எக்க பிட்டு விதராய் எக்க கொட்டசக் விதராய் ஒயாக ஜீவிதே எம நேத்துவ மேக ஒயாக ஜீவித காலேம நிமை அப்பி தேருங்கண்டோனே தன எத்தனை அப்பி வரத்துகண்ணே எதனை ஒயா ஹித்தனவா மகே ஜீவிதே லோக்கு வேதனாவாக் மகே ஜீவிதே கரதரையாக் மட்ட பிரஷ்ன விதராய் என்ன ஓ ஒயா எஹம ஹிதான்ன ஹிதான்ன ஒயாட்ட என்ன பிரஷ்ன விதராய் ஹெபை மென்ன மெஹம ஹிதான்ன பொழுதுனு ஒயா ஹித்தனவா மேக மகே ஜீவிதே எக்க கொட்டசாக் விதராய் மே துஷ்கர எக்க காலையாக் விதராய் மே துஷ்கர காலே கொஹோம ஹரி மம தராகத்தோத் மகே ஹெட்ட தவச லஸ்ஸனாய் முகத ஓனி தரம் கட்டு கெலைய அஸ்ஸே ஹரி லஸ்ஸன மல்பி பெனோ ඉතින් මේ දුෂ්කර කාලයත් ඒ වගේ තමයි. ඔයාගේ මේ දුෂ්කර කාලයෙන් පස්සේ හරි ලස්සන ආලෝකමත් ජීවිතයකට ඔයාට යන්න පුළුවන්. හැබැයි ඒක තියෙන්නේ කවුරු අතේද? ඒක තියෙන්නේ මම අතේද? ඒක තියෙන්නේ ඔයා ළඟ ඔයාගේ වටපිටාවේ ඉන්න අය අතේද? නෑ, ඒක තියෙන්නේ ඔයා ළඟ. ඔයා කරන කියන දේවල් තමයි දවසක ඔයාගේ ජීවිතය ලස්සන කරන්නේ. මෙහෙම හිතන්නකෝ. ඔයා ඔයාගේ කතාව දවසක ලොකු ඕඩියන්ස් එකක් ඉස්සරහා කියනවා. ලොකු පිරිසක් ඉන්නවා, දහහක්, 2000ක්, 10000ක්, ලක්ෂයක් ලොකු පිරිසක් ඉන්නවා. මේ පිරිස එකතු වෙන්නේ මොකක් නිසාද? ඔයාගේ ජීවිතේ වෙනසක් තියෙන නිසා, විශේෂත්වයක් තියෙන නිසා. ඒ පිරිස වැඩි වෙන්නේ වැඩි වෙන්නේ ඔයාගේ ජීවිතේ ඒ වෙනස වැඩි වෙන විදිහට. ඒ අහගෙන ඉන්න අය ඔයා කියන්නේ බොහොම සරල කතාවක් නම්, බොහොම සාමාන්‍ය කතාවක් නම් ඒගොල්ලන්ට ඒක වැඩක් නැහැ. ඒක හරිම සාමාන්‍යයි. එයාලා හරි මේ සරල සිනහවකින් ඔයාට පිළිතුරු දීලා ආපහු යන්නේයි. හැබැයි ඔයාගේ ජීවිතේ ඔයා කියන්නේ කාටවත් නොතිබිච්ච කතාවක් නම්, ඔයා ගෙවපු දුෂ්කර කාලය ඔයා ගොඩාපු විදිහ කියන්නේ ඒක තව කෙනෙකුට මැජික් එකක් නම්, අනිවාර්යෙන්ම ඒගොල්ලෝ ඔයාගේ කතාව අහගෙන ඉන්නේ ඇස් ලොකු කරගෙන හුස්ම ගන්න අමතක වෙලා ඔයා දිහා බලාගෙන ඉන්නේ. අන්න ඒ දවස කවද හරි ඔයාගේ ජීවිතේ එන්න ඕනේ. එතකොට තමයි ඔයා සාර්ථකයි කියලා හිතන්න පුළුවන්. එතකොට තමයි ඔයා සාර්ථක වෙන්නේ. කොච්චර මොටිවේෂන් කතා ඇහුවත් වැඩක් නැහැ ඔයාට ඔයාගේ සාර්ථකත්වයට යන්න බැරි නම්. කොච්චර දේවල් අහගෙන හිටියත් ඔයා හෙට උදේත් නැගිටින්නේ ඔයා අද නැගිට්ට වෙලාවටම නම්, ඔයා හෙට කරන්නෙත් ඔයා අද කරපු දේවල් ටිකම නම්, කොතනින්ද ඔයා සාර්ථක වෙන්නේ? ඔයාට සාර්ථක වෙන්න තැනක් නැහැ. එහෙනම් හොඳට හිතාගන්න, මේ දුෂ්කර කාලේ දරාගත්තොත් එහෙම හෙට මල් පිපෙනවාම තමයි. ඒ නිසා වෙනස් කෙනෙක් විදිහට වැඩ කරන්න. අර වගේ දුකක් දැනෙනකොට හිතන්න, මගේ හෙට දවස අනිවාර්යයෙන්ම සතුටින් මට ගෙවන්න පුළුවන්. ඒ වගේම දරාගන්න බැරිම මොහොතක මෙන්න මේ චූටි එක්සසයිස් එක කරන්න. ඔයා ඉන්න පරිසරයෙන් ටිකක් ඈතට යන්න. ටිකක් ඈතට ගිහින් ඔයා දන්නේ නැති, ඔයා අඳුනන්නේ නැති
කාට හරි උදව්වක් උපකාරයක් ඕනි කියලා ඔයාට දැනුනොත් ඔයාට පෙනුනොත් මේ කෙනා ඉන්නේ බඩගින්නේ මෙයාට මං කෑම එකක් දෙන්න ඕනි එහෙම නැත්නම් මේ කෙනාට මොකක් හරි උදව්වක් ඕනි ඔයාට පාරේදී හම්බෙන්න පුළුවන් නේ මේ කෙනා මොකක් හරි අපහසුයෙන් ඉන්නේ මොකක්ද එයාට වෙන්න ඕනි ඔයාට චුට්ටක් කතා කරලා ඔයා ඒ කෙනාට උදව් කරොත් එහෙම ඔයාගේ හිතට ඒක ලොකු සැනසීමක් වෙනවා මොකද ඔයා දන්නවා දුක කියන එක කොයිතරම් දරුණුයිද වේදනාව කොච්චර දරුණුයිද ඒක ඉවසන්න කොහොමද ඔයා ඒ හැමදේම දන්නවා ඒ නිසා තව කෙනෙක්ගේ හිතක් නිවුනොත් ඒක ඔයාට ලොකු පිනක් කියලාත් ඔයා දන්නවා එතකොට ඔයාට පුළුවන් ඔයාගේ හිත නිවා ගන්න ඒ දේවල් ගැන හිතලා මේ විදිහට අපි දෙයක් ලබා ගන්නකොට ඒක දුෂ්කර වුණොත් ඒකේ වටිනාකම වැඩි ඒකේ සාර්ථකත්වය වැඩි සාර්ථක කෙනෙක් තමන්ගේ ජීවිතේ ගොඩනගාගෙන තියෙන්නේ බොහෝම දුෂ්කර ගමනක ඇවිල්ලා කවදාවත් අපි දෙයක් ඩවුන්ලෝඩ් කරනවා වගේ දෙයක් අප්ලෝඩ් කරනවා වගේ ෂණිකව ලැබිච්ච දේවල් ජීවිතේ සාර්ථක වෙලා නැහැ මිනිස්සෙක් සාර්ථකත්වයට ගිහින් තියෙනවා නම් ඒ කටු පඳුරු මතින් තමයි මනුස්සයෙකුගේ ජීවිතේ සාර්ථක වෙලා තියෙනවා නම් ඒ බොහොම දුෂ්කර මාර්ගයක ගිහින් තමයි හිතන්න හෙට ඔයත් ඒ වගේ මුතු ඇටයක් කියලා. ඒ මුතු ඇටේ හැදෙන්නේ ලොකු වේදනාවක් දරාගෙන. ඒ නිසා අද දරා ගන්න හැබැයි හෙට දවස වෙනසක් කරන්නම ඔයාට වෙනවා. අදින් පටන් ගන්න දවස හරිම ලස්සන හරිම වෙනස් විදිහේ හරිම ප්‍රයෝජනවත් විදිහේ දවසක් පටන් ගන්න හෙට දවස අනිවාර්යෙන්ම ඔයාගේ ජීවිතේ මල් පිපෙනවා. සත් නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.